अरे अभी कथाकने अग्रगण अंदर हाँ पुताला कोशेक अग्रगण दीयन नहीं कोशेक तीयन अभी वियली कोशेकोमे वियली कोशे धनाग्रे अंदर गुगुल अंदर मे वे तुड़ तीन देखला तीन तर मे पे धनाई मे पे विनाय मेके विभवांतरे देखला तीन अद एकाई दशम पहाई भी इधर कोशे अग्ने हुरुवेला तीन ना ये आगे दाना अग्रे मेवा के में तीन वियली कोशे पुते इधर बसे बोत्तम कोश का तो तेवाई में मा गहाला तीन ना दाना रीना केला गहाला तीन ना तुनाई भी किया तेरा ने कोटु बैटरी ये का तो किया देखे विभवांतरे आरत क्या न बोला को गोलो किसी दे दाने कोटु बैटरी विभवांतरे दाने दे नामे आई भी मेके दानरीना गहाला तीन इड पासे अभी कहते ते में सारला कोशे मनाते तीन सारला कोशे तहाड़ देकर सिंह सहा हटोलन पुते सिंह सहा कोपा एवने कहूँ तो दाना आगे अन्न वैरद दो कोपा तमाई दाना आगे सिंह क्रीना आगे एनिसा यागे दाना आगे कोपा क्रीना आगे सिंह ने आप इटा तावा कहूँ दिन नहीं आप इटा तावा तीन ना वाहन बैटरी है दकला तीन आद वाहन बैटरी आप इटे हम हरिये टम में वेंकरा ने बे एक गहाला तीन ना मुकदे देपैत्ते में तीन ने ईयाम कारु देखा चल मेके ईयाम इधर मेतना दाना रीने के लिए गोलो गहाला तीन एनिसा विद्युत रासायनिक कोशे का अग्र देखा तीन हमारा दा अग्र देखा दान सहा ऋण में अग्रवलिंग कराने पुते हाँ कि नहीं पुते ये अग्रवलिंग कराने अरे मना विभवांतर या कहती कल्ला तालुआ खादला दिन ये उससे मुकद्दर कराने दारावा गलागे ने आनो इतनी अभी में सम्मत दारावा गलाया नो केला सालकानी मेहम कोशिया तिब्बत मेया दानाई मेहम कोशिया तिब्बत मेया रीना दानाई तो रीना दान मेतना भी बाल बया तिब्बत हरी मेतना भी बाल बया तिब्बत तो मेहिना मेहमत ने अभी बाहर संबंध करने वाली मेह के दारा वगला यानी पुत्र दानाग्रे सित रीनाग्रे तो मैंने मेह मेन अनिवार्य में रीनाग्रे टे इन्ना मोना मेतनी वायर के गलबोध बाल बे के निवेनो एक हेट हुआ यागे पाते मनावेनो ना संपूर्ण वेनो इतर वाम पुताला टे क्यों පුළුවන්තරම් ප්‍රායෝගිකව කරලා බලන්න කියලා කරන්ට් එක දෙන්නේ නැහැ. මේවා ඇල්ලුවා කියලා කරන්ට් එක දෙලා මැරෙන්නේ නැහැ. වියලි කෝෂණ ඉතින් මම අර උපකරණ කට්ටල ටිකොත් ප්ලාස්ටික් කරලා තිබුණා. පුළුවන් අය ඒක අරගෙන කරලා බලන්න. උලන්ට කට්ටල 3යි කට්ටල 2යි බලන්න පුළුවන්. හරිද? එතකොට කට්ටල 3 මැද තියෙන ෆෑන් එකකුත් තියෙනවා. දැන් අපි ඊළඟට එනවා ධාරාව මාරු වෙනකොට ෆෑන් එක අනිත් පැත්තට කරකිනවා කියලා බලන්න. එහෙම නැත්තම් ඔයගොල්ලෝ කඩෙන් හරි අරගෙන පොඩි මොනවාද වියලි කෝෂයකුයි ඒ උපකරණ අරන් ක්‍රියාත් බල්බෙකුයි පත්තු කරලා බලන්න මොකද වෙන්නේ කිය. වයර් එක ගැලවුවොත් මොකද වෙන්නේ බලන්න. කෝෂයේ අග්‍ර මාරු කරොත් මොකද වෙන්නේ කියලා බලන්න. එතකොට මේක වියලි කෝෂය මේක සරල කෝෂයක් නම් මොකද වෙන්නේ? කොහොමද එතකොට ධාරාව ගලන්න ඕන ඔයගොල්ලන්ට හිතෙන විදිහට? කවුද දාන? කවුද දාන? කොප කවුද රින? සිං එතකොට කොහේ ඉඳන් කොහෙටද ධාරාව යන්නේ කොපාග්‍රේ සිට සිංකාග්‍රේට දැක කොපාග්‍රේ සිට සිංකාග්‍රේට එතකොට සම්මත ධාරාව ගලන දිශාව මොකද්ද පුතේ ධනාග්‍රේ සිට ඍණාග්‍රේට කටවල්ලන් ධනාග්‍රේ සිට කොහොමද මතක තියාගන්නේ කටට උරු ධන ඍණ ධන ඍණ ධන ඍණනේ අපි කියන්නේ ඒ විදිහට තමයි සම්මත ධාරාවත් යන්නේ කොහමද සම්මත ධාරාව යන්නේ ධනාග්‍රේ සිට ඍණාග්‍රේ දෙසට කටවලන් ධනාග්‍රේ සිට ඍණාග්‍රේ දෙසට තමයි ගමන් කරන්නේ පැහැදිලිද ධනාග්‍රේ සිට ඍණාග්‍රේ දෙසට ගමන් කරන්නේ හරි ඔලුවට ගියාද අපි ඒකට කියන්නේ මොන ධාරාව කියලාද සම්මත ධාරාව ධාරාව කියලාද කියන්නේ පුතේ
සම්මත ධාරාව කියලා. එතකොට සම්මත ධාරාව ගමන් කරන්නේ ධනාග්‍රයේ සිට ඍණාග්‍රයට. සරල කෝෂයක නම් පොප තහඩුවේ සිට සිං තහඩුව දෙසට. හරි නේද? ඒ ටික ඉවර කළා අපි දිශාව මාරු කිරීම ගැන කතා කරමු. දැන් ලියමු. පුතාලට ලකුණු 90ට වැඩි දරුවන්ටයි ලකුණු 20ක් වැඩි කරපු අයටයි තෑගි ගන්න පුළුවන්. හරි නේද? රිපෝට් කාඩ් එක හරි ප්‍රශ්න පත්‍ර හරි ගෙනල්ලා ඒක අරගන්නට. ගෙදර ඉන්න දරුවන්ටත් පුළුවන්. ඊළඟට ඔයගොල්ලන්ට ලබන 30 මේ මාසේ 30 වෙනිදාට විභාගයක් දෙනවා. හතේ පන්ති. අපි විභාගයක් දුන්නේම නැහැ. අපි විභාගයක් දෙන්නම් 1 2 3 පාඩම් තුනෙම. තමන් නැහැ නේද? පාඩම් තුනක් එකතු කරන්න. මාසයක් තියෙනවා. මොකද්ද පාඩම් තුන? 1 2 3. හරි. කවද්ද දවස? 30 වෙනි සෙන්සුරාදා හිමිදිරි උදෑසන. හරිද? දැන්ම වැඩ පටන් ගන්න. ලියමු. විද්‍යුත් ප්‍රභවයක විද්‍යුත් කෝෂ සහ බැටරි වල අග්‍ර විද්‍යුත් ප්‍රභවයක පුතේ විද්‍යුත් ප්‍රභවයක සිට බාහිරයට විදුලිය ලබා ගැනීම සඳහා විදුලි අග්‍ර දෙකක් පවතී. එක ධනාග්‍රය දෙක ඍණාග්‍රය. කෝෂවල ධන සහ ඍණාග්‍ර මොකද කරලා තියෙන පුතේ? ලකුණු කරලා තියෙනවා. මොකද කරලා තියෙන්නේ? ලකුණු කරලා තියෙනවා. අපි ලකුණු කරමු. ඒක සරල කෝෂයක නම් කොප තමයි ධන. කටවල කොප ධනයි. සිං ඍණයි. කොප සිං සිං කොප ලකුණු කර. ලකුණු කරේ නැහැ මේ වැඩි. ඔ ලකුණු 90 හෝ 98 වැඩි. ඉතින් ගණන් නැහැ. මේ පාර හයිලයිට් පෙන් එකක් දී. ලකුණු කරාද හැමෝම?
ඊළඟට විද්‍යුත් ප්‍රභවයක ධාරාව කලන දිශාව විද්‍යුත් ප්‍රභවයක ධාරාව කලන දිශාව මොකේද පුතේ දෙකෙදිදී සෙට් එක දෙකෙදිදී නාම්ලෙට කියන්නේ සෙට් එකක්ම විද්‍යුත් ප්‍රභවත් තුළින් විද්‍යුත් ප්‍රභවත් තුළින් විදුලි ධාරාවක් ගැලීම සඳහා නිශ්චිත දිශාවක් ඇත. එතන එන්නවනේ පුතේ දිශාව කියලා. හයන්නේ තියෙන වැරදි. දිශාවක් ඇත. කෝෂවල අග්‍රමාරු කළ විට පරිපථය තුළින් ගලන ධාරාවේ දිශාවද මාරුවේ. විද්‍යුත් ප්‍රභවය කරා සෑම විටම ධාරාව ගලන්නේ සම්මතයක් ලෙස කටවලන් ධනාග්‍රයේ සිට ඍණාග්‍රයේ දෙසට.
විද්‍යුත් ප්‍රභවතලෙන් විද්‍යුත් ධාරාවක් ගැලීම සඳහා නිශ්චිත දිශාවක් ඇත. කෝෂවල අග්‍රමාරු කළ විට පරිපථයක් තුළින් ධාරාවේ දිශාවද මාරුවේ. විද්‍යුත් ප්‍රභවයක් කරා සෑම විටම ධාරාවක් ගලන්නේ සම්මතයක් ලෙස. කොහෙන්දල කොහෙටද? ධනාග්‍රයේ සිට ඍණාග්‍රය දෙසට. ධනාග්‍රයේ සිට ඍණාග්‍රයේ දෙසට. පරිපථයක කෝෂ මාරු කිරීම. දැන් අපි බලමු පරිපථයක කෝෂ මාරු කරනකොට මොකද වෙන්නේ කියලා. බෝඩ් එක බලන්න. බෝඩ් එක බලන්න පුතේ. අද පුතාලාගේ දැන් අහගන්න. දැන් මම මේව තමයි පුතාලාට ඔයගලන්ට පොඩ්ඩක් කරලා බලන්න කිව්වේ. හොඳේ. එඳ පුළුවන් අය කරලා බලන්න. දැන් අපි ගත්තොත් හරිද? දැන් ඔන්න මෙහෙම කෝෂයක් තියෙනවා. මේක ධනයි, මේක ඍණයි. තේරුණාද? මේ කෝෂයෙන් මම බල්බයක් දැල්ලුවොත් ඒ බල්බය දැල්වෙනවා. දැන් මේක ඊට පස්සේ මම මේම කෝෂය මාරු කරනවා. දැන් ධන මේ පැත්තේ, ඍණ මේ පැත්තේ. දැන් ඔන්න දැන් බල්බයට මොකක් වෙයිද? කො කරලා බලපයින්න. දැන් මොකක් වෙයිද? ඈ අන්න එකයි කියන්නේ අර හුරුව තියෙනවා බල්බයකට. පුතේ පුතේ අහගෙන ඉන්න. මෙන්න වැඩ කරන පෑන අල්ලන්න පාටි. කෙලින් ඉන්න හොඳට. මෙහෙම ඔළුවට අත ගහ, මෙහෙම ඉන්න එපා. පුතේ පාන්දර ප්‍රබෝධයෙන් ඉන්න. නිදිමතේ තාම නෑ. හරිද? දැන් මොකද මං කියවේ? බල්බයකට වෙනස අඳුරගන්න බෑ කෝෂය මාරු කරාට. එයා ධනරින මාරු කරත් එයාගෙන් ධාරාව යනවා, අනිත් පැත්ත ඇරුවත් එයාගෙන් ධාරාව යනවා. මොකද මේ බල්බේ අග්‍ර දෙක විශේෂණය. එයා ධනටත් වැඩ කරනවා, ඍණටත් වැඩ කරනවා. ඒ නිසා කෝෂයේ අග්‍ර මාරු කරයි කියලා මොකද වෙන්නේ? බල්බය දැල්වෙනවා දෙපැත්තට. හැබැයි අපි එල්ඊඩියක් සම්බන්ධ කරොත් මෙහෙම LED එකේ මෙහෙම ඍණ ධන. කොහමද මම LED එකේ ඍණ ධන හොයාගන්නේ? ආ කොහමද පුතේ ඍණ ධන හොයාගන්නේ? මේ දිග පාදයේ ධනයි, කෙටි පාදයේ ඍණයි. එතකොට එතන ඔයගලන්ට පේනවද ධනයි ඍණයි හරියට ආවනේ? ධනට ධන, ඍණට ඍණ. අන්න බල්බය පත්තු වෙනවා. හැබැයි මේක මාරු කරොත්, මේක මාරු කරොත් හරිද? දැන් පත්තු වෙන්නේ නැහැ. ඒකට හේතුව දැන් ධනට තියෙන ඍණ දැන් පත්තු වෙන්නේ නැහැ. මේක පත්තු වෙනවා. තේරුණා? ඇයි ඒ? එයා ඩාපි මීට පස්සේ හයේ පන්තිද කතා කරා. එයා කවුද? ඩයෝඩ් එයා නේද? එයා ආලෝක විමෝචක ඩයෝඩ්. එයාගෙන් ධාරාව යන්නේ එයාගේ ධනට ධන තියෙනවා නම් විතරයි. ඒකයි මම කියාර කරලා බලන්න කියලා. එහෙම කරලා බලලා ගන්න දැනුම ගොඩාක් වටිනවා. මත් අමතක වෙන්නේ නැහැ ජීවිතේ. විශේෂයෙන් පුතාල ක්‍රියාකාරකම් වලට යන්න ඕන. මං කිව්වා ඔයගොල්ලන්ට මොනවද දැන් වෙන දේවල් වලට යොදන සල්ලි ටිකක් පොඩි කැටයකට වගේ එකතු කරලා පොඩි පොඩි දේවල් අරගන්න. අරගෙන ගෙදර පොඩි විද්‍යාකාරයක් හදාගන්න. එතකොට ආසයි තන විද්‍යාව ඉගෙන ගන්න. පොඩි පෙට්ටියකට දාගෙන තියාගන්න.
එතන මේ කෝෂය මේක දනනේ මේක රිනනේ. එතන දනට රින නිසා එයා පත්තු වෙන්නේ නැහැ. එහෙනම් අපිට LED එකකින් ධාරාව මාරු වීම මොනා කර ගන්න පුළුවන්ද? අඳුර ගන්න පුළුවන්. ධාරා මාරු වීම අඳුර ගන්න පුළුවන්. හැබැයි බල්බයකින් අඳුර ගන්න බෑ. ඊට පස්සේ අපි මෝටරයක් සම්බන්ධ කරොත් මොකද වෙන්නේ? මෝටරයක් සම්බන්ධ කරොත් මොකද වෙන්නේ? මෝටරයක් සම්බන්ධ කරොත් වෙන දේ තමයි මෝටරය කරකැවෙන පැත්ත මොනවා වෙනවද පුතේ? වෙනස් වෙනවා. දැන් කරකැවෙන්නේ දකුණට නම් එයාගේ අග්‍රය මාරු කරපු ගමන් එයා කරකැවෙන්නේ වමට. වමට. ඒක තමයි වෙනස. දැන් කරකැවෙන්නේ වමට. එතකොට අපේ විද්‍යාගාරයේ තියෙන මැද බිංදු ගැල්වනෝ මීටර්. මැද බිංදු කියන්නේ මෙහෙම බිංදුව තියෙන මැද. එතකොට මෙයාගේ කටුව දුවන්නේ දකුණට නම් කටුව දුවන්නේ මේක මාරු කරපු ගමන් කටුව දුවන්නේ කොහෙටද? වමට. ඒකට කියන නම මොකද්ද මේ උපකරණයට කියන්නේ? මැද බිංදු ගැල්වනෝ මීටර්. මොකද පුතේ? මැද බිංදු ගැල්වනෝ මීටර්. දැන් බලන්න තේරෙනවද කියලා? කෝෂයක අග්‍ර මාරු කරනකොට විදුලි බල්බයක් නම් මේකට අපි කියන්නේ ටෝච් බල්බ්. විදුලි පන්දම් බල්බයක් නම් වෙනසක් නැහැ. දෙපැත්තටම දැල් වෙනවා. LED යන්න දැල් වෙන්නේ කටවලන ධනට ධනන විතරයි. මෝටරයක අග්‍ර මාරු කරනකොට ධනට කර දකුණට කර කැවිච්ච මෝටරය වමට කර කැවෙනවා. දකුණට කර කැවෙන මෝටරය වමට කර කැවෙනවා. ඒ වගේම මැද බිංදු ගැල්වනෝ මීටරයක් නම් මැද බිංදු ගැල්වනෝ මීටරයක් නම් දකුණට කරකැවුණු කටුව උත්ක්‍රමණය වෙච්ච කටුව වමට උත්ක්‍රමණය වෙනවා. එතකොට අපිට මේ ධාරාවේ දිශාව මාර්ගයම අඳුරගන්න පුළුවන්. ගැල්වනෝ මීටරයකින් පුළුවන්, මැද බිංදු ගැල්වනෝ මීටරයකින් පුළුවන්, මෝටරයකින් පුළුවන්, LED එකකින් පුළුවන්. කාගෙන්ද බැරි? විදුලි පන්දම් බල්බයකින් බෑ. ටෝච් බල්බයකින් බෑ. මොකද එයා දෙපැත්තටම පත් වෙන. ඒතර අපිට හොයාගන්න බෑ ධාරාව කොයි පැත්තටද කියලා. පැහැදිලිද? තේරුණාද? ලියුමේ නා. පරිපථයක කෝෂ මාරු කිරීම. පරිපථයක කෝෂ මාරු කරන විට ධාරාව ගලන දිශාවද මාරුවේ. ධාරාව ගලන දිශාවද මාරුවේ. විද්‍යුත් ප්‍රභවයක් හරහා සෑම විටම ධාරාවක් ගලන්නේ සම්මතයක් ලෙස ධනාග්‍රයක සිට ඍණාග්‍රයක් දෙසටය. පරිපථයක කෝෂ මාරු කරන විට ධාරාවේ දිශාවද මාරුවන බැවින් පහත පරූපවල පරිදි සම්බන්ධ කරන උපකරණවල වෙනස්කම් දැකිය හැක. අපි බලන්න යන්නේ කෝෂයකින් ධාරාව ගලන්නේ කොහොමද කියලා. සාමාන්‍යයෙන් කෝෂයකින් ධාරාව ගලන සම්මත දිශාව තමයි ධනාග්‍රයේ සිට ඍණාග්‍රයට. එතන මේ තියෙන ධනාග්‍රය මේ ධනාග්‍රයේ සිට යම්කිසි පරිපථයක් කරා ඍණාග්‍රයට යන්නට. එතකොට මේ අග්‍ර දෙක මාරු වෙනකොට ධාරාව ගලන දිශාවත් මාරු වෙනවා. ද්‍රවෙ මුලින්ම බලන්නේ මේ තියෙන ගැල්වනෝමීටරයක්. අපි මේකට කියන්නේ මැද බිංදු ගැල්වනෝමීටරයක් කියලා. මම ඒකේ ධනට ධනාග්‍රය සම්බන්ධ කරනවා. ඊට පස්සේ ඍණට ඍණාග්‍රය සම්බන්ධ කරනවා. ඒතර බලන්න පුතාලට මේ කටුව චලනය වෙනවා පේනවා ඇති. කටුව චලනය වුණා. මම ආයි පෙන්නනවා බිංදුවේ තියෙනවා. ඔන්න කටුව චලනය වෙනවා.
ඊට පස්සේ මම කරන්නේ මේකේ අග්‍ර දෙක දැන් මාරු කරන්න යන්නේ මම මේකේ අග්‍ර දෙක මාරු කරන්න යන්නේ දැන් කලින් මේ පැත්තට මාරුනේ දැන් මම දනරින අග්‍ර දෙක මාරු කරනවා දැන් පේනවා ඇති අනිත් පැත්තට දුව නායි මන් නැති කරනවා එහෙනම් මොකද වෙන්නේ කෝෂයේ අග්‍ර මාරු වෙනකොට ගැල්වනෝමීටරේ කටුව උත්ක්‍රමණය වන දිශාවත් මාරු වෙනවා එහෙනම් මේ වගේ උපකරණයකට අපි කියන්නේ මැද බිඳු ගැල්වනෝමීටරයක් කියලා මැද බිඳු ගැල්වනෝමීටරේ වාසි දෙකක් තියෙනවා එකක් තමයි ධාරාවේ විශාලත්වයම අින්නත් පුළුවන් දෙවෙනි එක ධාරාවේ දිශාවම අින්නත් පුළුවන් ඒතර ධාරාවේ දිශාව වෙනස් වෙනවා කෝෂයේ අග්‍ර මාරු වෙනකොට දැන් අපි ගැල්වනෝමීටරය අයින් කරලා අපි සම්බන්ධ කරනවා මෝටරයක් අපි සම්බන්ධ කරන මෝටරයක් අයි බලමු මෝටරේට මොකද වෙන්නේ කියලා දැන් මෝටරේ වේගයෙන් මේ පැත්තට කරකැවෙනවා දැන් ඊට පස්සේ මම අග්‍ර මාරු කරනවා දැන් වෙන තියා කරකැවෙන්නේ මේ පැත්තට දැන් ඔන්න මම අග්‍ර මාරු කරන්න යන්නේ දැන් මම මාරු කරා බලමු දැන් කොයි පැත්තටද කරකැවෙන්නේ කියලා පුතාට පේනවා ඇත්තේ අනිත් පැත්තට එහෙනම් මෝටරයකට සම්බන්ධ කරලා තියෙන වෙලාවක අපි කෝෂයක අග්‍ර මාරු කරොත් කෝෂ මෝටරේ කරකැවෙන දිශාව වාමාවර්තව කරකැවුණා නම් කෝෂ මාරු කරපු ගමන් දක්ෂිණාවර්තව කරකැවෙනවා. එහෙනම් කෝෂේ මාරු කර කෝෂයේ අග්‍ර මාරු කරනකොට මෝටරේ කරකැවෙන දිශාව මාරු වෙනවා. දැන් අපි ඊට පස්සේ බලන්න යන්නේ සූත්‍රිකා බල්බයක්. මේ තියෙන්නේ සූත්‍රිකා බල්බයක් උතේ සූත්‍රිකා බල්බයකට අපි සම්බන්ධ කරනවා. බල්බේ දැල් වෙනවා ඊළඟට මම එයාගේ අග්‍ර මාරු කරන්න යන්නේ කෝෂයේ අග්‍ර මාරු කරන්න යන්නේ ඒ දැල් වෙනවා එහෙනම් අපිට දකින්න දේ තමයි සූත්‍රිකා බල්බේක කෝෂයේ අග්‍ර මාරු කරයි කියලා දැල් වෙන එකේ වෙනසක් අපි දකින්නේ නැහැ ඒකට හේතුව එයාගේ දනරින මාරු වීම අනුව බල්බයට වෙනසක් වෙන්නේ නැහැ. ධාරාව ගමන් කරනවා. දැන් අපි මේ විදිහටම LED එකක් සම්බන්ධ කරලා බලන්න හදන්නේ. LED එකක් සම්බන්ධ කරලා බලන්න හදන්නේ. LED එක ධනාග්‍රය වෙන්නේ මේ දිග පාදය, ඍණාග්‍රය වෙන්නේ කෙටි පාදය. මම LED එක දිග පාදයට ධනාග්‍රය සම්බන්ධ කරනවා. ඍණාග්‍රයට කෙටි පාදය සම්බන්ධ කරලා කෝෂයට සම්බන්ධ කරා. එතකොට පුතාලට පේන ඇති බල්බේ දැල් වෙනවා. බල්බේ දැල් වෙනවා. දැන් මම කරන්නේ අග්‍ර මාරු කරනවා මෙහෙම තියෙද්දී. දැන් මම අග්‍ර මාරු කරනවා. දැන් ඔන්න අග්‍ර මාරු කරාට බල්බේ දැල්වෙන්නේ නැහැ. එහෙනම් LED තියෙන වෙනස තමයි සූත්‍රිකා බල්බේ වගේ නෙමෙයි. එයාට නිවැරදිව කෝෂයේ දන LED දනට සම්බන්ධ වෙලා නැත්නම් එයා දැල්වෙන්නේ නැහැ. එහෙනම් එයා ඇත්තටම ඩයෝඩයක්. අපි බල්බයක් කියලා කිව්වට එයා ඇත්තටම ඩයෝඩයක්. ඩයෝඩකින් කරන්නේ එක දිශාවකට පමණයි ධාරාව ගලා යෑමට ඉඩ දෙන්නේ. එහෙනම් වියලි කෝෂවල අග්‍ර මාරු කරනකොට LED දැල්වෙන්නේ නිවැරදිව ධන අග්‍ර සම්බන්ධ වෙලා තියෙන වෙලාවේ විතරයි. අනිත් වෙලාවට
ඒක දැල්වෙන්නේ නැහැ. පුතාලා දැන් ලියන්න පුතේ මොකද වෙන්නේ කියලා. මෝටරය වාමාවර්තව කරකැන පුතේ මාරු කරාම මෝටරය දක්ෂිණාවර්තව කරකැවේ. ගැල්වනෝමීටරයක් නම් කටුව දකුණට උත්ක්‍රමණය වුණා නම් මාරු කරාට පස්සේ වමට උත්ක්‍රමණය වෙනවා. तो बताला एक मांग करो
පුතාලට විදු සමපැන දැන් අතේ ඉඳන් දෙනවා ඒකට පාඩම් මේ පාඩමත් දාලා ඇත්තේ හරිද එතන මේ පාඩමට වෙනකම් පාඩම් දෙකක් ඉවර කරත හැකිනේ කොල්ලන්ට නේද මොනවාද ශාක වේදත්වයයි ස්ථಿತಿ විද්‍යුතයයි අන්තිම දවසේ ගන්න එපා පුතේ මේක දෙන්නේ පාඩම් කරලා කරන්න මොකද ආයි මං කියන්නේ විභාගයකුත් වෙනවා කියලා 30 වෙනදට ඔය පාඩම් තුනෙන්ම තමයි එන්නේ එතන ඕක පාඩම් කරලා තියෙන එක වැදගත් ඔක අර නේද විභාගෙට ඉස්සෙල්ලා බලවුණොත් ඔය ටික කරලා දෙන්න හරි පොත ඒවද මේක හරිද පුතේ පොත හරි ඊළඟට යමු බල්බයකට නම් වෙනසක් නෑ පුතේ එල්ඊඩී එකට නම් මොනා වෙන්න ඕනද දනරින නැත්තම් දැල්ලෙන්නේ නෑ ඒකේ ඔයගොල්ලෝ දනරින දාගන්න දනරින ලකුණු කරන් හොඳයි LED දනරින ලකුණු කරාද LED දනරින ලකුණු කරලා පෙන්න හරි ඔය දනරින ලකුණු කරලා නේ හරියට බලන්න ලකුණු කර පළවෙනි රූපේ දනට දන දෙවෙනි රූපේ තියෙන දනට රින ඒකෙන් තමයි හොයාගන්න ඊළඟට අපි එනවා පුතේ මොනාටද सूर्य कोश वलट मनाट सूर्य कोश वलट आगे बोर्ड के बयान पीते
දැන් බලන්න බෝඩ් එක දිහා සූර්ය කෝෂය ගැන කියන්න පුතේ හරිද සූර්ය කෝෂයක සූර්ය කෝෂයක පුතේ අපි සූර්ය කෝෂ කීපයක් එකතු කරලා හදන එකට අපි කියන්නේ මොකක් කියලාද සූර්ය පැනලයක් කියලා මොකක් කියලාද කියන්නේ සූර්ය පැනලයක් කියලා එතන මේ සූර්ය පැනලයකින් අපි ගන්නවා ධනාග්‍රයකුයි ඍණාග්‍රයකුයි අපිට එනවා හරිද එතන සූර්ය කෝෂ වලත් මොනවද තියෙන්නේ ධන සහ ඍණාග්‍ර තියෙනවා සූර්ය කෝෂ වලත් මොනවද තියෙන්නේ ධන සහ ඍණාග්‍ර තියෙනවා එහෙනම් LED එක කොන පැත්තකට අල්ලලා දැල්වන්න බෑ සූර්ය කෝෂය අනිවාර්යෙන් LED එක පත් වෙන්න නම් මොකද වෙන්න ඕන දිග පාදයේ ධනටයි කෙටි පාදයේ ඍණටයි තියෙනවා එතකොට තමයි පත් වෙන්නේ ඇයි ඒ එයාටත් මොනාග්‍ර තියෙනවද ධන ඍණාග්‍ර තියෙනවා මෝටරයකට සම්බන්ධ කරා එක පැත්තකට දකුණට කරකැවෙනවා අනිත් පැත්ත මාරු කරාම වමට කරකැවෙනවා තර මේ සූර්ය කෝෂවල වාසි අවාසි තියෙනවා වාසි තමයි නොමිලේ ලැබෙන්නේ නැවත නැවත ඇති වෙනවා හෙටත් හිරු පායනවා නේද නැවත නැවත මොකද වෙන්නේ පුතේ ඇති වෙනවා මොනවද සූර්ය කෝෂ සූර්ය ශක්තිය ඊළඟට නොමිලේ ලැබෙන්නේ අවාසි තියෙනවා ඒ තමයි රාත්‍රියට අපිට විදුලිය ලබා ගන්න බෑ එහෙම වුණොත් අපිට ඒක කෝෂයකට ගබඩා කරලා තමයි ගන්න වෙන්නේ ඊළඟට මේක මුලින්ම පිටවන්න ලොකු මුදලක් වැය වෙනවා නේද මූලික ප්‍රාග්ධනේ නැත්නම් මූලික වැය වෙන මුදල ගොඩාක් වැඩි හැබැයි ඊට පස්සේ ලාභදායකයි ඒකකයට යන ගාණ ගොඩාක් අඩුයි ඒකකයට යන ගාණ ගොඩාක් අඩුයි හැබැයි මුලින් පටන් ගන්න ටිකක් වැඩි මුදලක් අවශ්‍ය වෙනවා ඊළඟට අපි ගත්තොත් मेघ तेना तवा आवासीयता कार्यक्षमता टीका अड़ी कार्यक्षमता अड़ी अभी विद्युलिया गोडागन गोडाग सूर्य पैनल हई करो एक तो अभी सीया किलिया गण पुलवा सीएट विस्सा गण बे शक्ति ताम वेड़ी दून करगे अनागति देख वेड़कर पुलवाम भी इतकोट अभी सूर्य पैनल गोडाक हई करोना ने टीका हई कराम लुक विद्युलिया निपतवा पुलवा पैदरी ने මේකට කියන්නේ මොකක් කියලාද සූර්ය පැනලේ කියලා. මුලින්ම මේවා නිපදවේ මොනාටද පුතේ? චන්ද්‍රිකා සඳහා. કૃත්‍රිම චන්ද්‍රිකා සඳහා. අද වෙනකොට වාහන වලට මේක භාවිතා කරනවා. අපේ විදුලි උපකරණ වලට, ඔරලෝසු වලට නේද? කැල්කියුලේටර්ස් වලට පාවිච්චි කරනවා. නිවාස වල විදුලිය ලබා ගන්න භාවිතා කරනවා. ඇතැම් ක්‍රීඩා භාණ්ඩ වලට භාවිතා කරනවා. හරිද? බලමේනා සූර්ය කෝෂ නියම සූර්යාගෙන් ලැබෙන ප්‍රධාන ශක්ති දෙකකි සූර්යාගෙන් ලැබෙන ප්‍රධාන ශක්ති දෙකකි एक ताप शक्ति देख आलोक शक्ति है भाई सूर्य कोश वाले होने में मन शक्ति पुते आलोक शक्ति मन शक्ति दोने में आलोक शक्ति सूर्य कोश वेड कराने आलोक शक्ति सूर्य कोश वेड़करण पे आलोक शक्ति सूर्यालोक उत्पादने भाविताकरण उपकरण सूर्य कोश सूर्य कोश मेटी सिद्धवाणी आलोक शक्ति विद्युत शक्ति बवट पत्थी එනා ඊතලයෙන් පෙන්වලා තියෙන ආලෝක ශක්තිය ඊතලයක් මොකද්ද විද්‍යුත් ශක්තිය ආලෝක ශක්තිය ඊතලයක් විද්‍යුත් ශක්තිය
දැන් අපි කතා කරන්න යන්නේ සූර්ය කෝෂ ගැන. උදතර සූර්ය කෝෂයක ඇටවුමක් මේ තියෙන්නේ. උදතර මේ තියෙන්නේ සූර්ය කෝෂයක්. සූර්ය කෝෂයකක් තියෙනවා ධන සහ ඍණාක. අපි මේ සූර්ය කෝෂය මෙතනට සම්බන්ධ කරාම මේතර පුතාලට ඇහෙන ඇති සද්දයක් එනවා. ඒ කියන්නේ මේ ස්පීකරේ ක්‍රියාත්මක වෙනවා. මෙතනට සම්බන්ධ කරාම බල්බේ දැල්වෙනවා. මෙතන නම් එළිය මැදි ආලෝක්‍ය ප්‍රමාණවත් ලැබුණාම එයා දැල්වෙනවා. ඒතර බල්බේ දැල්වෙනවා. එතකොට සූර්ය ශක්තිය ආලෝක ශක්තිය බවට පත් වෙනවා. මෙතනට සම්බන්ධ කරාම මෝටරය කරකැවෙනවා. මේකට ආලෝක්‍ය ප්‍රමාණවත් මැදි තද හිරු එළියට අරන් ගියාම මේ මෝටරය කරකැවෙනවා. එතකොට සූර්ය ශක්තිය චාලක ශක්තිය බවට පත් වෙනවා. ඒතර මේ ඇටවුමේ सूर्य शक्ति ध्वनि शक्ति करना सूर्य शक्ति आलोक शक्ति करना सूर्य शक्ति चालक शक्ति बाट पत् करना पुलवा। දනරින ලකුණු කර දනරින තියෙනවා අග්‍රවලට විදුලි මෝටරයක් හා බල්බයක් සම්බන්ධ කරයි. පසු ඒවැ පුතේ පහත වෙනස්කම් නිරීක්ෂණය කර බලන්න තියනවාද කියලා. අවස්ථාව ආලෝකයේ තැබුවාම මෝටරය නම් කරකැවෙනවා. මොකද වෙන්න පුතේ? මෝටරය නම් මොකද වෙන්නේ? කරකැවෙනවා.
මෝටරය කරකැවෙනවා අඳුරු කරාම මෝටරය කරකැවීම නතර වෙනවා අග්‍ර මාරු කරාම ආපස්සට මොකද වෙන්නේ කරකැවෙනවා නේද බල්බයක් නම් ආලෝකයට දුවාම දැල් වෙනවා අඳුරේදී දැල් වෙන්නේ අග්‍ර මාරු කරලා දැල් වෙනවා නේද මොකද බල්බේ වෙනස හොයන්න බෑ නේද LED එකක් නම් දානට රින තියෙනකොට දැල් වෙනවා අග්‍ර මාරු කරාම දැල් වෙන්නේ නැහැ අඳුරෙදි මා දැල් වෙන්නෙත් නැහැ පැහැදිලිද
शब्द हरियत साउंड क्या අපි අලුත් සොයාගැනීමක් කරා හැම බෝටක දිහා බලන්න පෑම් පැත්තකින් තියන්න කියලා මං කිව්වා දැන් දෙතුන් පාරක් කෙලින් ඉන්න පුතේ බංකුවට හරි එතකොට අපි අලුත් සොයාගැනීමක් සිදු කරා ඒ තමයි කම්බි දංගරයක් තුල චුම්බකයක් චලනය කරා මොකද චලනය කරේ චුම්බකයක් චලනය කරා එහෙම චලනය කරනකොට අපි දැක්කා ගැල්වනෝමීටරේ කටුව දුවනවා ආයෙ එළියට දෙනකොට අනිත් පැත්තට දුවනවා ආයෙ ඇතුළට යනකොට මේ පැත්තට දුවනවා නිශ්චලයි නම් නිශ්චලයි ඒ කියන්නේ කම්බි දංගරය තුළ චුම්බකය චලනය කරනකොට විතරක් මොකද්ද නිපද වෙන්නේ විදුලි ධාරාවක් නිපද වෙනවා මොකද්ද නිපද වෙන්නේ පුතේ විදුලි ධාරාවක් නිපද වෙනවා මේ නිසා අපිට පුළුවන් වුණා කම්බි දංගරයක් තුළ චුම්බකයක් චලනය කරලා හරි චුම්බකයක් තුල කම්බි දඟරයක් චලනය කළා හරි මොනව නිපදවන්නද විදුලිය නිපදවන්න ඒක වැඩි දියුණු කරලා හදපු උපකරණයට අපි නමක් කියනවා ඩයිනමෝව කියලා දැන් ඔයගොල්ලන්ගේ බයිසිකලේ තියෙන ඩයිනමෝව ඇතුලේ මේ විදියට පුතේ ඩයිනමෝව ඇතුලේ තියෙන මේ විදියට හිසක් මේ විදියට හිසක් තියෙනවා මේකේ තියෙනවා දණ්ඩ චුම්බකය මේ දණ්ඩ චුම්බකය කරකැවෙනවා ඊට පස්සේ මෙතන තියෙනවා මේම කොයිල් කම්බිය ඊළඟට මෙතනින් මේම එළියට එනවා අග්‍ර දෙක. දැන් වෙන්නේ මේ මේක රෝදෙට මොනා කරනවද? සම්බන්ධ කරනවා. එතකොට මේ රෝදෙ කරකැවෙනකොට මේ චුම්බකයක් කරකැවෙනවා. කවුරු මතද? කම්බි දංගරය තුල. එතකොට විදුලිය නිපද වෙනවා. හයියෙන් කරකැවෙනකොට හයියෙන් නිපද වෙනවා. ප්‍රබල චුම්බකයක් පාවිච්චි කරා නම් විදුලිය වැඩි. කම්බියේ පොටවල් කරන වැඩි කරා නම් විදුලිය වැඩි. තේරුණා? එන අපිට මොකද්ද නිපදවා ගන්න පුළුවන් උනේ විදුලි ධාරාවක් නිපදවන්න පුළුවන් වුණා මේ දිනේ ලොකු චුම්බකයක් මේකට අපි නමක් කියනවා ඩයිනමෝව ඒතර ඩයිනමෝව අද ජල විදුලි බලාකාරයේ කරකැවෙන්නේ මොනවද පුතේ ඩයිනමෝ සුළං බලාකාරයේ කරකැවෙන්නේ මොනවද ඩයිනමෝ ගල්ලංගුරු බලාකාරයේ කරකැවෙන්නේ මොනවද ඩයිනමෝ කරකැ හරි බලමු ඩයිනමෝව චලනය කිරීම මගින් විදුලිය නිපදවා ගන්නා උපකරණය ඩයිනමෝවයි චලනය කිරීම මගින් විදුලිය නිපදවා ගන්නා උපකරණය ඩයිනමෝවයි ඩයිනමෝ භාවිතය අනුව වර්ග කීපයකි බයිසිකල් ඩයිනමෝව විදුලි ජනක යන්ත්‍රය විදුලි බලාගාරවල විදුලි ජනක යන්ත්‍රවල චලනය කිරීමෙන් විදුලිය නිපදවන භාණ්ඩවල
බයිසිකල් ඩයිනමෝයි කොටස් නම් කරමු පුතේ. බයිසිකල් රෝදය කරකැවෙන විට ඩයිනමෝවේ හිසට කරකැවේ. බයිසිකල් රෝදය කරකැවෙන විට ඩයිනමෝවේ හිසට කරකැවේ. එවිට ස්ථිර චුම්බකය සන්නායක දඟරය වටා කරකැවේ. එවිට විද්‍යුතය උත්පාදනය වේ. ඩයිනමෝව වේගයෙන් කරකැවෙන විට බල්බේ දීප්තිය වැඩි වේ. එයට හේතුව ප්‍රේරණය වන විදුලි ප්‍රමාණය වැඩිවීමයි. කොටස් නම් කරන්න පුතේ. කරකැන රෝදය දෙක ස්ථිර චුම්බකය දෙපැත්තෙම තියෙන පුතේ ලෝහ දඬු. දෙපැත්තෙම තියෙනවා ලෝහ දඬු. කම්බි දඟරය ධාරාව පිටතට ලබා ගන්නා අග්‍රය. කොටස් නම් කරාද? ස්තරලයමෝ ඩයිනමෝව වේගෙන් කරකැවෙන විට බල්බේ දීප්තිය වැඩි වේ.
එයට හේතුව ප්‍රේරණය වන විදුලි ප්‍රමාණය වැඩිවීමයි. වැඩිවීමයි. ඩයිනමෝ ඇටවුමක් මම මේ මෙතන මෝටරයක ඩයිනමෝවක් විදිහට ක්‍රියාත්මක වෙනවා. දැන් මම මේක කරකවන කොට ඇති පුතාලට පේනවා ඇති බල්බයයි මේ විදුලි ෆෑන් එකයි දෙකම ක්‍රියාත්මක වෙනවා. මම මෙතනින් ස්විච් එක ඕෆ් කරාම බල්බේ විතරයි. මම මෙතනින් ෆෑන් එක විතරක් මට පුළුවන්. මට ඕන නම් දෙකම ක්‍රියාත්මක කරන්නත් පුළුවන්. දැන් මෙතෙන්දි වෙන්නේ මගේ චාලක ශක්තිය ඩයිනමෝව මගින් විද්‍යුත් ශක්තිය බවට පරිවර්තනය කරන. එතකොට මේක ඩයිනමෝවක විදුලිය නිපදවන බවට ක්‍රියාකාරකමක් වෙනවා. රෝදය සමග ගෑවෙනවා. මේක රෝදයට සමානයි. එවාගෙම මෙතනින් විදුලි ධාරාව පිටතට ලබා ගන්නවා. දොරපතේ මා රෝදය කරකවන වගේ මේක කරකවනවා. පුතාලට පේනවා ඇති. එතකොට බල්බේ දැල් වෙනවා. දොර වෙන්නේ මේ හිස්ස කරකැවෙනවා. හිස්ස කරකැවෙනවා සමගම මේක ඇතුලේ තියෙන චුම්බකයත් කරකැවෙනවා. එමගින් විදුලිය නිපදවෙන. තර මේක චලනය මගින් විදුලිය නිපදවන අවස්ථාවක්.